පසුගිය කාලේ අපේ ක්‍රිකට් කණ්ඩායමට ප්‍රතිකරු අලුතෙන් ඇවිත් වැඩ පෙන්නුවත් ඒ තරමට අලුත් පන්දු යවන්න ආවද කියන එක ප්‍රශ්නය. ටෙස්ට් කණ්ඩායමට මේ තත්ත්වය ගොඩක් බරපතල විදිහට දැනලා තියෙනවා. තාමත් අපේ ප්‍රධාන පන්දු යවන්න තමයි රංගන. රංගන කඩළු නොගත්තොත් කවුද කඩළු ගන්නේ කියන ප්‍රශ්නෙට තාමත් හරි උත්තරයක් නැහැ. මේ අවුරුද්දේ පළමු පෙළ තරඟවල ඉහළම දක්ෂතා දක්වපු ක්‍රීඩකයෝ ගැන අවධානය යොමු කළොත් ශ්‍රී ලංකා කණ්ඩායමට සුදුසු ක්‍රීඩකයෝ හමු වෙන්න පුළුවන්. අපි බලමු අපේ දේශීය පළමු පෙළ තරඟ මාලාවේ වැඩිම කඩළු ගත්ත පන්දු යවන්න කවුද කියලා. පස්වෙනි තැන ඉන්නේ ප්‍රභාත් ජයසූරිය. ප්‍රභාත් වමත් පාදක පන්දු යවන්නේ. කෝල්ස් කණ්ඩායම නියෝජනය කරන ප්‍රභාත් මේ තරඟාවලියේ තරඟ 10ක දී කඩළු 53ක් දවාගෙන තියෙන කඩුල්ලකට ලකුණු 20ක සාමාන්‍යකුත් එක්ක. තරඟේ කඩළු 10 ගානේ අවස්ථා එකකත් ඉනිමක කඩළු 5ට වැඩි අවස්ථා 3කත් ගන්න ප්‍රභාත් සමත් වෙලා තියෙනවා. පන්දු යවන්න අතරේ හතරවෙනි තැන ඉන්නේ සචිත්‍ර සේනානායක. සචිත්‍ර තරඟ 9ක දී කඩළු 58ක් දවාගෙන තියෙන කඩුල්ලකට ලකුණු 18ක සාමාන්‍යයක් එක්ක. සචිත්‍ර ඉනිමක කඩළු 5ට වඩා අවස්ථා 2කත් දවාගෙන තියෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරපු සචිත්‍ර මේ වෙද්දී ප්‍රතිහරඹයත් හදාගෙන කියලා තමයි පේන්න තියෙන්නේ. තුන්වෙනි තැන ඉන්නේ තවත් පාදක පන්දු යවන්නේ. ඒ තමයි ලසිත් ඇඹුල් දෙනිය. තාමත් අවුරුදු 21ක් වන ලසිත් මේ තරඟ වාරයේ තරඟ 10ක දී කඩළු 63ක් දවාගෙන තියෙන්නේ කඩුල්ලකට ලකුණු 16ක් විතරක් දීලා. ලසිත් අවස්ථා 7ක දී කඩළු 5කට වඩා දවා ගනිද්දී අවස්ථා 3ක කඩළු 10ට වඩා දවාගෙන තියෙනවා. දෙවෙනි තැන ඉන්නේ පළමු පෙළ පිටියේ ඉන්නේ තවත් පුරුදු ක්‍රීඩකයෙක්. ඒ තමයි චානක කොමසාරු. චානක මේ තරඟාවලියේ තරඟ 10ක දී කඩළු 69ක් දවාගෙන තියෙන්නේ කඩුල්ලකට ලකුණු 15ක සාමාන්‍යයක් එක්ක. අවුරුදු 34ක් වෙන චානක ශ්‍රී ලංකා කණ්ඩායමට එන්න වයස ප්‍රශ්නයක් වෙයි කියන එක තමයි ප්‍රශ්නේ. පන්දු යවන්න අතරේ පළවෙනි තැන ඉන්නේ පළමු පෙළ පිටියේ ප්‍රබල පන්දු යවන්න නැත්නම් රංගනගේ අනුප්‍රාප්තිකයා විදිහට හඳුන්වන මාලින්ද පුෂ්පකුමාර. මාලින්ද මේ තරඟාවලියේ තරඟ 10ක දී කඩළු 70ක් දවාගෙන තියෙන්නේ කඩුල්ලකට ලකුණු 16ක් දීලා. ඒ වගේම මාලින්ද අවස්ථා 7ක දී ඉනිම කඩළු 5ට වඩා දවාගෙන තියෙනවා. අවස්ථා 1ක දී කඩළු 10ට වඩා අරගෙනත් තියෙනවා. මේ හැම පන්දු යවන්නම දඟ පන්දු යවන්නු. පළමු පෙළ පිටියේ මේ අවුරුද්දේ වැඩිම කඩළු ගත්ත වේග පන්දු යවන්න තමයි වමත් වේග පන්දු යවන්නෙක් වෙන දිලේෂ් ගුණරත්න. දිලේෂ් කඩළු 28ක් දවාගෙන පන්දු යවන්න අතර ඉන්නේ 21 වෙනි තැන. ක්‍රිකට් පිටියේ සිදුවන මෙවැනි සුවිශේෂී දේ බලන්න ඔබ තවමත් අප channel එකට subscribe කරලා නැත්නම් දැන්ම අපේ channel එකට subscribe කරන්නත් යාළුවෙකුට බලන්න වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.